විවිධත්වය කියන්නේ එක් අරමුණක් නැති කමටද? නෑ. විවිධත්වය කියන්නේ වෙන වෙනම දැනෙන හැඟෙන ප්‍රියභාවයන් වලට. ස්වර හත ඇතුලේ අපි විවිධ වූ මානයන් අංශුවක් හරි හොයාගන්නගත් ඇරඹුම්ගත ගමනක් මේ. අපි අද දවසට නාමකරණයක් තියෙනවා තේමාවක්. හැබැයි අද තේමාව ඔබට ප්‍රශ්නකාරී වෙන්නත් පුළුවන්. ලෝකයේ හැමතැනම විවිධාකාර වූ කොල්ලකාරයන් ඉන්නවා. ප්‍රවේශමෙන් Acoustica Unlimited Cyber කොල්ලකාරයෝ. සයිබ අවකාශය අපේ සාමාන්‍ය ජීවිතේ බොහෝ දේවල් කොටු කරගත්තා. හොඳ වගේම නරක දේවලුත්. ඔබේ අපේ වින්දනයන් කොල්ල කෑවා. අපේ කැමැත්තෙන්. ඔව්. ඔවුන් අපේ වින්දනීය භාවයන් කොල්ල කෑවා. හැබැයි ඒ කොල්ල කෑම හරිම සුන්දරයි. Jude Rogan's The New Prospect of an Energetic Male Voice. Dimanka Vellalage, The Skillfully Enchanting Tone of the Youth. Sadhun Pereira, The Warm-Hearted Resonance of Fantasy. Pirates of the Cyber. Cyber Kollakareo. Dimanka. Jude Sandhul Acoustica Unlimited රසිකත්වයේ කොල්ල කෑමට අපේ අවසරය. ගසක් දරන්න මහ පොළොව මොනතරම් වෙහෙසක් ගන්නවද? නමුත් මහ පොළොවට ඉන් ලැබෙන්නේ මොනවද? වැටෙන පල, මියදුණු කොළ, පරවුණු මල් විතරයි. ඒත් මේ හැම දේම සාර වුණේ මහ පොළොවේ මව්වත් සාරයෙන්. ඒත් මහ පොළොව සැනහුණා ගස සාරවත් කර. මමත් ඒ වගේ. නුඹ දුන්න දුකින් වුණත් මම සැනසීමේ සතුට වින්දා. මහපොළොව වගේ නිදුකින් නිනුමෙන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා සතුටින් දිනුමෙන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත අලිත් කිසිදා දෙන්නෙපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා ආයෙත් ලංකේනාවත් මාසෝ හැමදාමත් පෙම්කලා මාගේ සිත් පුරා
දුක සැප හැම දෙෙම සම සිතින් දරා ගන්න පුළුවන් මුනිවර හදවතක්. හරියට නිකන් මහා වැව් බැම්මක් වගේ. මහා චලකඳක් වුණත් පොළව ඉරිතලන ඉඩෝරේ වුණත් දරන්න සූදානම් වුණ. එක සිතින් සෙනෙහසේ. මා වසා වැළඳගත් මහා උරතලසේ. මහා වැ බැම්මක් නොබ හිමාලිට වඩා උසයි සෙනෙහස පපු කදේ අසාය පරාදයි වර දෙදි සැරුබේ ඇහැගහගෙන සිටි සමාජ ගැන කියයි පොද මිනිහෙක් වෙයන් ඉතරම මට කියූ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කදේ අසාය පරාදයි වරදෙති සැරුබේ සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වර දෙදි සැරුබේ
දකින දෙවියන් වෙන්දද ඔබමයි දෙවියන් උනේ මතු උපදින හැම පවෙම වෙන්නද මම පුතු ඔබේ හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ මතු සසරෙත් පතන්නේ ඔබමයි තාතේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැගහගෙන සිටි සමාජය ගැන කියයි හොඳ මිනිහෙක් වෙයන් නිතරම මට කියූ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ මම කළ මහා ලොකු දේ ඔබට හරි පුංචි දෙයක් වුණා. ඒ ආදරේ හැටිද? නැත්තම් හැර යාමේ හැටිද? වේදනාවට වඩා මට තියෙන විඳවීමක්. වේදනාව තුළ තියෙන සාමාන්‍ය වීමේ ස්වභාවයක්. නමුත් විඳවීම විඳවීම කියන්නේ යලි යලිත් අලුත් වෙවි. විසතුටු වෙනීමක්. කමක් නැහැ. කමක් නැහැ. විඳවීම තිබුණාවේ. යලි යලිත් අලුත් වෙවි විඳවීම තිබුණාවේ. ඔබ එහෙමවත් ඉන්නවා කියලා මට දැනෙන්නේ. වූ ජා අමනාප වේදා
Cyber Kollakareyo. අඳුනා වචන විතරයි ඔබලගේ ගීත වලින් ඇහෙන්නේ. මේක ඔබේ પરම්පරාවටම තියෙන චෝදනාවක්. හවුද එහෙම මෙහෙමයි ගීත වලට කවදාකවත් චෝදනා කරන්න බෑ. ඒක මෙහෙමයි මේ ගීතය මේ විදියයි කියලා මියුසික් කියලා කියන්නේ ෆීලිංග්ස් වලට ට්‍රීට් කරන එක. ඒ තමයි ලෝකේ සංගීත දෙවන්තයෝ කියන්නේ. මියුසික් වලට මියුසික් කියන්නේ ෆීලිංග්ස් වලට ට්‍රීට් කිරීම. නම්බර් 1. එතකොට ඒ මම කියන ගීතය කාට හරි ෆීල් වෙනවනම් ඒක තමයි එතන එක සාර්ථක. නැත්තම් මමවත් මෙතන ඉන්න අනිකුත් ආටිස්ට්ලවත් මේ වගේ තැනකට එන්නේ නැහැ. සමහරු බැන බැන ඒවම අහනවා. මම දන්නේ මේකට මේ උත්තරේ දෙන්නේ මේ මිනිස්සුන්ගේ ඔය අහන රසිකයින්ගේ හිතේමයි. ගොඩක් රසිකයින් ඇත්තටම විරහ විඳිනවා. ඒ කියන්නේ උනුත් පෙම්වතුන්. එතකොට උන්ටත් පෙම්ව දයන් ඉන්නවා. පෙම්ව දයන් පෙම්වතුන් ඉන්නවා. එතකොට මේගොල්ලොත් විරහ විඳිනවා. ඒ විරහ විඳින වෙලාවේ ඒගොල්ලෝ රහසින් ඕව අහනවා. හැබැයි ප්‍රසිද්ධියේ එළියට ආවට පස්සේ කවුරු හරි කෙනෙක් පටන් ගත්තොත් කතාවක්
මේක මොනවද මේ කියලා හරි පටන් ගත්තොත් එයා එකට එකතු වෙනවා එතනදී. එයා කියන්නේ මං හොරෙන් ඇහුවා කියලා. ඒ වගේ තමයි අපි ගොඩාක් කට්ටිය රහසේ සමහරව පව කරනවා. නමුත් එළියට ඇවිල්ලා ඒවා කියන්න බයයි ලැජ්ජයි ඒ වගේ දේවල් තියෙනවා. එහෙම නිසා තමයි මං හිතන්නේ බණින පිරිසක් හිටියත් අකමැති පිරිසක් හිටියත් හරියට බැලුවොත් එහෙම මිලියන ගණනින් මිනිස්සු අපිට ආදරේ දෙන්නේ ඒ විදිහේ දේවල් අපිට ලැබිලා තින්නේ මං හිතන්නේ මගේ ගීත කීපයකම විතරක් නෙමෙයි මේ ජූඩ් අයියා දිමංග අයියා මේ හැමෝම මම හිතන්නේ ඒ ඔක්කොම මේ ලැබිලා තින්නේ අන්නේ දෙපිරිසම එකතු වෙලා අලුත් පරම්පරාවේ ගීත අසනවාට වඩා බලෙන් අස්සවනවා කියලායි කියන්නේ. කවුද එහෙම කියන්නේ? එහෙම එකක් නැහැ.
ගොඩක් කට්ටිය හදාගත් උදයක් ඔය. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ ගීතයකට කැමති නැත්නම් ඔහු විසින් නිර්මාණය කරගන්න වැරදි නිර්මාණයක්. මොකද මෙයාටයි 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 කියලා ගීත නිර්මාණය කරන්න අමාරුයි. ඉතින් අපි තුන්දෙනා තුන්විදියක් තුන්දෙනා එක්කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා එක් එක්කෙනාට ආවෙනක ශෛලියන් වලින් තමයි ඉතින් ගීත නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ අර බලෙන් අස්සන් නැහැ. ඉතින් අර අහන්න අකමැති එක්කෙනා පොඩක් දෝෂාරෝපණයක් එල්ල කරනවා ඉතින් මේ වෙලාවේ. Need it.
අපි කැමති එකතු කරගෙන යන ගමනකට. සංගීතයේ අනාගතයට බොහෝ හඬ අවශ්‍යයි. කොටස් කරුවන් අවශ්‍යයි. මේ අපේ ගමනට එකතු වෙන හිරිමල් කොටස්කාරයෙක්. බොහෝ දුර ගමනකට. This week's next voice. ഹർഷ വിതാനഗേ. දිමංක චූඩ් සඳු අපේ වින්දනීය සුන්දරත්වය ආදරණීයව කොල්ල කෑවට සුභපැතුම්. Acoustica Unlimited. This week's salute. Arun Landra.
සතුන්දරුවා කෙලේ පෙලේ දුකසේ දෙඩි වෙන්න පවේ බලේ ඔහු සතුන්දරුවා කෙලේ පෙලේ දුකසේ දෙඩි වෙන්න පවේ බලේ දුප්පත් දරුවා සුරය හනේ මත සෙත පේ වැඩෙන පිනේ පෙරලේ කාලෙ ගෙවියයි මරුව ළඟ වෙනවා සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ ලොවදම් කරකිනවා ලෝකය පෙරලේ කාලෙ ගෙවියයි මරුව ළඟ වෙනවා සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ ලොවදම් කරකිනවා විපතේ එකසේ බැඳිලා වෙසෙමු මලහා පෙතිසේ ඉවර සැපතේ විපතේ එකසේ බැඳිලා වෙසෙමු මලහා පෙතිසේ මගේ දැස මේ දකිනා දසුන් ඔය නිතටද හමු වේවා හද මල් පඳුරේ හද මල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා ඔබගේ